1959 වර්ෂයේදී ඓතිහාසික කන්දවුඩරට රාජධානියේ කොත්මලේ ග්‍රාමයේ උපත ලද ලක්ෂ්මන් අමරසූරිය ගුරුපියාණන් තම මූලික අධ්‍යාපනය ලබා ගන්නේ කොත්මලේ හැදුනුවැව මධ්‍යම විද්‍යාලයේනි. පාසල් අධ්‍යාපනය උසස් ලෙස නිමවීමෙන් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල ජනමාධ්‍ය හා බෞද්ධ සංස්කෘතිය යන විෂයත්‍රයෙන් ශාස්ත්‍රවේදී උපාධිය නිම කළ මෙතුමන් තම ජීවන වෘත්තිය උදෙසා වෘත්තියකට එහා ගියා වූ ගුරු පදවිය තෝරාගත්හ. ජන්මින්ම ලද්දා වූ මනබන්ධනීය කතන විලාසයත් සිත් පැහැරගන්නා සුළු හන පෞරුෂයක් නිසාවෙන් සාමාන්‍ය ගුරුවරයෙකුගේ සීමාවන් අතික්‍රමණය කරමින් ඉගැන්වීමෙහිලා තමා සතු ශක්්‍යතාවයන් ප්‍රදර්ශනය කරන්නට මෙතුමන් සමත් විය. එළබුදු අධ්‍යාපනයේ මුදුන්මල්කඩවන් වූ නාලන්දා සුපිරිමට මෙතුමන් පියනගන්නේ ඉන් අනතුරුව 1987 වසරේදීය. ඒ එළබුදු පුතුණට එළබස උගන්වන්නටය. මෙසේ කල්ගතවත්ම නාලන්දාවේ ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ නැතිවම් බැරි පුද්ගලයකු බවට පත්වන්නට තරම් මෙතුමන්ගේ සේවය නාලන්දාවට අවැසි විය. දෙක සිංහල භාෂා ගුරුවරයෙකුත් තවත් විටක ජනමාධ්‍ය ගුරුවරයෙකුත් වශයෙන් 29 වසරක් පුරාවට සුවහසක් නාලන්දීයන්ගේ නෙත් පහන් තබවාලමින් තම කරමත පැවරුණු රාජකාරිය දේවකාරියක් මෙන් ඉටු කරන්නට අමරසූරිය ගුරුපියාණන් සමත් විය. ඒ 1986 වර්ෂයයි. ශ්‍රී ලංකාවේ පාසල් ජනමාධ්‍ය ඒකකයන් අතර ප්‍රථමයා මෙන්ම ප්‍රමුඛයා වශයෙන් නිතර්කයෙන් සැලකෙන්නා වූ නාලන්දා විද්‍යාලීය ජනසංවේදන ඒකකය ඇරඹෙන්නේද මේ කාලයේදීය. දෛවෝපගත ආකාරයට ජනසංවේදන ඒකකයට බාර ආචාර්යවරයෙකු වශයෙන් එක්වෙමින් මෙතුමන් ගත කළ වසර 20ක කාල සීමාව තුළ සිදු කළ මෙහෙය මෙතෙකල් කියවනු හැක. වර්තමානයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය නාලිකාවල මුල්පුටු හොබවන්නෝද ප්‍රථමයෙන් මයික්‍රෝෆෝනයක් අතින් අල්ලන්නේ තම කටහඬ අවදි කරන්නේ මෙතුමන් ඉදිරියේ. 30 වසරක් පුරාවට ජනසංවේදන ඒකකය පසු කළා වූ ගමන් මග තුළ අමතක කළ නොහැකි සුවිශේෂී චරිතයක් ලෙස අමරසූරිය ගුරුතුමන් හැඳින්වෙන්නේද එම නිසාවෙන්මය. මෙතුමන් නාලන්දාවට පිවිසෙන අවදියේදී මයික්‍රෝෆෝනය භාරව තිබුණේ ආචාර්ය මණ්ඩලයේය. නමුත් එම ක්‍රමය වෙනස් කරමින් ගුරුවරුන්ට හිමිව තිබූ මයික්‍රෝෆෝනය සිසුන් අතර ලබා දෙන්නට වෙහෙසුණු යමෙකු වේද ඒ එතුමන්ය. එතුමන් එසේ පියවර නොගත්තේ නම් වර්තමානයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනවල මුල්පුටු හොබවන්නන්ගේ තිබිරිගෙය නාලන්දාව නොවීමට ඉඩ තිබුණේ. වර්තමානයේදීද ගරු විදුහල්පති රංජිත් ජයසුන්දර මැතිතුමන්ගේ නිවැරදි මඟ පෙන්වීම මත සිංහල නිවේදකයන්ට ගුරුතුමකම් ලබා දෙන්නේද අමරසූරිය ගුරුතුමන්ය. වියත් හෙළබස මැනවින් හසුරුවමින් වේදිකාව මත හිඳ තම හනු පෞරුෂයෙන් අසන්නන් දකින්නන් නෙත් සිත් පැහැරගන්නට එතුමන්ට හැකිය. ජාතික ගුවන්විදුලි අධ්‍යාපනික සේවයේ මෙන්ම ජාතික රූපවාහිනී ජාතික පාසල යනාදී වැඩසටහන් ඔස්සේ තමා සතු දැනුම් සම්භාරය සුවහසක් දූපුතුන් වෙත ලබා දුන් මෙතුමන් කිසිදා තම සේවාව වැටුප්පතකට පමණක් සීමා කළේ නැත. පාසල තුළ නැතිවම් බැරි චරිතයක් වූ වාසේම ජනසන්නිවේදන ඒකකයට හිමි වූ සෑම අභිමුඛයකදීම ගුරුහරුකම් ලබා දෙමින් සාර්ථකත්වයේ දෙසට අප යොමු කළේද මෙතුමන්ය. එල්ලවන බාධකාදිය හමුවෙහි නොසැලෙමින් ඉවසීමෙන් කටයුතු කරන්නා වූ යමෙකු වේද ඒ නිතැතින්ම අමරසූරිය ගුරුතුමන්ය. සුවහසක් නාලන්දා පුතුන්ගේ නෙතු පහන් දල්වාලමින් අපට නිබඳවම දිරියක් වෙමින් 29 වසරක් පුරාවට ඔබතුමන් සිදු කළා වූ මෙහෙවර මෙතෙකේ කියා කිව නොහැක. ලක්ෂ්මන් අමරසූරිය නම් වූ සදාදරණීය ගුරුපියාණෙනි, ඔබතුමන්ට සමස්ත නාලන්දීයන්ගේ නාලන්දා විද්‍යාලීය ජනසන්නිවේදන ඒකකයේ කෘතවේදී පූර්වක උපහාරය මෙසේ පුද කර සිටිමු. චිරංජයතු ගුරුපියාණෙනි.